කරුවා. දැන් භාවනා කරනවා කියන්නේ මේ කටි ඇඟ හදනවා මේවා කරන මෙතන භාවනා කරේ නේද ඒක? ඒක තමයි අර මහන්සි නැතු ඉන්න ක්‍රමෙ පුරුදු වුණා නම් තමයි දැන් රිලැක්ස් වෙලා ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මම පොඩි දෙයක් මේ ෆස්ට් ඉනිෂ් පොඩි ටිප්ස් ටිකක් දෙනවා මේ වෙලාවෙම කරමු අපි. අර පොඩ්ඩක් රිලැක්ස් කරන හැටි තව පුරුදු වෙනවා. හැබැයි දැන් මම පිටතට රිලැක්ස් කරනවාද කියලා මම බලනවා. ක්‍රමයක් තියෙනවා. මම අර මහත්තයා නම් ඉන්ටරෙස්ටිං වගේ. දැන් මේ මහත්තයා පොඩ්ඩක් බලන්න. දැන් මෙහෙමයි මම ඇවිල්ලා යම් දෙයක් කරනවා. දැන් මේ සෙනග කියලා ගණන් ගන්න මම මේ සෙනග වැඩි දින හාමුදුරන්ට එක ඩේසි කියන්නේ මම හාමුදුර කවුරුත් දන්නේ නැහැ නේද? මම ඔක්කොම දන්නවා. ඔබේ නේදනේ කරේ. මෙහෙම දැන් මම පොඩි දෙයක් මෙයා කරනවා. දැන් මහත්තයා මේ පිටුලට මේ ඉදිරියට කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මොනවද මේ කල්පනා කරන්න බෑ මුලට. මුලට මෙහෙම ටයිට් කරන්න මෙන්න. අයියෝ පුළුවන් අයියේ ඩම් එක දාලා කියලා කියන්නේ ඊට පස්සේ දැන් දැක්ස් කරන්නේ එමට පද කරන්න බෑ සද දැන් පර ගිහිල්ලා දෙවිලා තියෙන මාත් පද කළා තමයි ආචාර්යන්නේ ගියා මහත්තයෙක් මාව කරත් දාන්න පොඩ්ඩක් මාත් වැඩ කළා දාවේ ඇත්තටම නේද මම නයිට් ෂිෆ්ට් එක කළා day timing එක මොනවාද? නිදිය ගත්තද මොනවාද? මම හැරවලා. ඉතින් පොඩ්ඩක් අද දවසේ රිලැක්ස් වෙ ගියද කවුරුරි? තමයි. ටික. කොහොමද මල් මහත්තයා කියන්නේ? ජීවිතේ. නෑ. මේකද? පොඩක් මෙහෙම ටයිප් කරලා ටයිප් කරලා ඕල් ඔෆ් අස් නෝ කුච්ච සනියෙදේම රිලැක්ස් කරා ආල් ඔල්රෙඩි අ බේක හවුද කම්ෆර්ටබල් විදියට ඉඳ ගන්න ඕනේ තමයි පෙරේ ඇඟගෙන වැඩි හොයන්නේ බලන්නේ නැතුව මම මේක පිංගුතුනේ මේ මහත්තර කියන්නේ මේගොල්ලන් එක නෝට් කරන් ඉන්න පස්සේ කරන්න දැන් මේ අදහස හැබැයි මේක පොඩ්ඩක් මහත්තයා බලන්නවා can you sit down here so that they can all see you can sit in front here okay so then මම පොඩි දෙයක් කරනවා මහත්තය attention එක දාන්න එපා මම මොනවද කරන්න කියලා attention එක දාන්න මොහොම ඉඳන් නිදිය ගන්න ඕන මම ඔක්කොම අමතක කරන්නේ වටපිටාවේ how I will not pay attention to what is going on around me when I'm falling asleep I normally so ඒ ගතිය ගන්න නිදිය ගන්නකොට ගන්න ගතිය මට මේ හාමුදුරුවෝ ඉන්නවද? ඕනේ නැහැ. ওই බොඩි එකේ තියෙන සනීපය අතරින් නේද? හිතන්න බීච් එකක් ඉස්සර ඉන්නවා වගේ. අපි පාක් එකට ගිහිල්ලා ඉන්නවනම් බලන්න ඔහේ. අන්න ඒක විතරයි ගන්න. භාවනා කරන්න යන්නේ නැහැ දැන් පිටින්. 4 5 6 You can sit down. My God, yesterday I had a hard time with one person. They had night shift and I get a quinta. මට යාව තමයි අමාරුම කෙනෙක් වුණේ. සෑහෙන බැලුව බැලුවම බැලුව කොච්චර කල් කෙරීලාද මයි ගුඩ්නස්. ඊට පස්සේ මම වෙන කෙනෙක් කෙනා කරා එක හරි මේක මට මිනිස්සුට පෙන්වන්න මේක වෙන්න ඕනේ. ඊට පස්සේ මම ආයි දැන් මෙයාට මම මෙයා ඊළඟට කවරි තෝරන්න යනකොට මම මෙයා දිහා බැලුවම බැලි hina යනවා. මම කිව්වා දැන් you are relaxed මහත්තයෝ කියලා. මම බට I do not come කියලා. මට ඒතන හොඳටම ඉන්නා කියන්නේ පව මේ මාත්‍යා මේ සෑහෙන දැන් ඒක පොඩි මේකක් අල්ල ගන්න ඕනේ තියෙනවා. උගල කියනවා කාය විවේක. ඒකත් එක තමයි චිත්ත විවේකේ
එන්නේ. කායික විවේකයක් නැතුව චිත්ත විවේකයක් කවදාකවත් එන්නේ නැහැ. අනිත් එක තමයි මේක බබාලට තනන් කරන්න පුළුවන්. පොඩි අපිට දැන් සක්මන් කරන්න වෙලාවක් නැති හින්දා පොඩි සක්මනක් වගේ තමයි මේක. You learn to relax. Just do like this, like a bumper. Okay. What color is my gate? Yeah, that's okay. Take all the breath out after that. Just here. Then Baba Lata Nam Hadega. You like to do like this? It was so hard. Don't worry, let's go. අනේ බබරත් පුළුවන් නේද පුතා? නේද හරිය. ඔකේ. පින් මතනේ මේම පොඩි ටිප් එකක් මම දුන්නේ. තමයි. Yes, mass mass patient. මේ බර ගතිය ඒ ටික මෙහෙම ටිකක් අර සනීපයක් මෙහෙම එන එක මුලට ගන්න ඕනේ. කතා කරන එකත් වෙනසක් වගේ මට පේනවා. ඕම් බරයින් කරනවා. දැන් එහෙම කරන් පස්සේ තමන් දිහා ඉඳන් ඉන්න හැටි ඉන්න ස්වරූපය එළියෙන් බලනවා වගේ you must picture yourself right? තමන් ඉඳන් ඉන්න හැටි තමන් දැන් මටන ස්වරූපේ වල තියෙනවා. ඒ වගේ මේ පිටින් තුනට ජර්සියක් හරි අඳුම් මොකක් හරි ෆ්‍රොක් එකක් හරි මොන හරි අඳලා තියෙන එක. එහෙම අඳවලා තියෙන හැටි තමන් නෝට් කරන්න ඕනේ. එහෙම නෝට් කරන ගමන් හැම වෙලේම බලන්න ඕනේ මේම රිලැක්ස් වෙන පැත්තවල. හුස්ම යන හුස්මේ ඔක්කොම ටෙන්ෂන් එක යන පැත්තවල රිලැක්ස් වෙලා තමයි ඒව ඔබ්සර්ව් කරන්න ඕනේ පිටින්. ඒ වගේම ආයි පොඩ්ඩක් හොඳට දැන් මේ වෙලාවේ ඇහෙන ශබ්ද මොනවාද කියලා හොඳට අහන්න. චූටි බබෙක්ගේ කටහඬ එනවා. ඒක නෝට් කරන්න. එහෙම ඒ ශබ්ද බබාලගේ ශබ්දයක් එනවා. එක්කෙනෙක් කිමුන් ඇරියා ඒ සත්‍ය ඇවුනා. හොඳට තව ජෙනරේටරයක් හරි මොකක් හරි සද්දයක් එනවා කිමුන් මට. මම ඒක ටිකක් අහගන්න බලන්න. ඒක අහනකොට තවත් රිලැක්ස් වෙනවා. හරියට රිලැක්ස් වෙනකොට හුස්ම ගන්නවා දැනෙවි. හුස්ම දිහා බලන්න එපා. හුස්ම නැචරලි දැනෙන මට්ටමක එනවාද කියලා බලන්න. මේ හුස්ම රන් මෙන්න යනවා තමයි නැචරලි ෆීල් වෙන්නේ.